ලක්ෂ 84ක් ලක්ෂ 35ක් ඡන්දේ පාවිච්චි කරලා නැහැ. සා මේක විශ්ලේෂණය කරනකොට මේ දෙවෙනි මනාපයක් ගණන් කිරීමේදී මං හිතනවා අනුරු කුමාර දිසානායක ජනාධිපතිතුමාට අභියෝගයක් ඉස්සරහා තියෙනවා. ඒ මොන අභියෝගය තිබ්බත් රට බාරගෙන ඉස්සරහට එන්න මාතෘභූමිය වෙනුවෙන් නාමෙන් පරිණත පක්ෂයක් හැටියටත් පරිණත දේශපාලඥයෝ හැටියටත් එතුමට පූර්ණ සහයෝගය ලබා දීලා මාතෘභූමිය රැකගැනීම මාතෘභූමියේ ජනතාවට ඒ සහන සලසා දීමේදී අපි ඒ සඳහා සහයෝගය දෙන්න කිසි වෙලාවක පැකිලෙන්නේ නැහැ. ඒ අවස්ථාව සලසා දෙන්න සූදානම් වෙනවා. අවුරුදු 74ක සාපයෙන් මිදිලා එතුමලා අතට ගියාට පස්සේ ඔවුන් මේ සාපයෙන් මුදවා ගැනීම සඳහා කටයුතු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නම් විධායක බලතල සහිත ජනාධිපතිවරයා අස් ඉවත් කරලා පාර්ලිමේන්තුවට බලය හෝ අගමැතිවරයාට බලය ලබා දෙනවා නම් පූර්ණ සහයෝගය අපි ඒ අවස්ථාව සලසා දෙන්න සූදානම් වෙනවා. මේ කාරණේදී විශේෂයෙන් සඳහන් කරන්න ඕන එකක් තමයි අපි ඉදිරියේ තියෙන අභියෝග රාශියක් තියෙනවා. ඒ අභියෝග රාශියම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සකස් වූ ඒ වගේම අනපනත් වලට සකස් වූ ක්‍රියාදාමයන් තියෙනවා. රාජ්‍ය සේවයේ චක්‍රලේඛනයේ අනපනත් එක්ක ගත්තම FR එක 90 ක්‍රියාත්මක කළ යුතු වෙනවා. එසේ නොකරන්නේ නම් නොගෙන්නේ නම් රාජ්‍ය සේවකයා වග කියන්න අවස්ථා සැලසීලා තියෙනවා. අද අධිකරණයේදී මම දැක්කා වීසා ලබා දීමේදී එහි සිටි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනටමත් අත්අඩංගුවට අරගෙන තියෙනවා. රාජ්‍ය සේවයේ නිලධාරීන් මේ සඳහා නිවැරදි තීන්දුව අරගෙන ක්‍රියාත්මක කරයිද කියන සැකය මා තුළ නම් තියෙනවා. එනිසා මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අග්‍රාමාත්‍යවරිය පත් කරලා තියෙනවා. එතුමීට විශේෂයෙන් හැඟීමක් දැනීමක් ඒ වගේම රට ගැන හැඟීමක් තියෙනවා නම් ඒකෙදී අපිට කතා කරන්න තියෙන්නේ දේශපාලන වේදිකාවල කතා කරපේවා ගණිකා වෘත්තියේ නැත්තම් සමලිංගික පනත් එකතු කරනවට වඩා රාජ්‍ය පරිපාලනය තුළ අපිට භාණ්ඩාගාරයට විශාල මුදලක් ඉතුරු කරගන්න පුළුවන් වෙයි. අල්ලස් හා ඒක ඔඩුදුවල තියෙනවා. ඒවා නතර කර ගැනීමට අවශ්‍ය කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් හැටියට කටයුතු කරද්දී සේවාව ක්‍රියාත්මක කරන පුටුවේ මේසේ ඉඳගන්නේ නැතුව වෙන තැනක ඉඳගෙන කටයුතු කරද්දී ඒ අය කොහොමද කටයුතු කරන්න කියලා ගන්න පුළුවන්. ඔවුන්ගේ දරුවෝ ඉස්කෝලේට එනකොට දවල් 11ට වෙනකොට පාසල් ඉස්සරහා කී දෙනෙක් ඉන්නවද රාජ්‍ය සේවය? පාසලට දරුවෝ කී දෙනෙක් ඇතුල් කරගෙන තියෙනවද කියලා. ඒ වගේම නිදහස් අධ්‍යාපනය. නිදහස් අධ්‍යාපනය අපිට දෙනකොට මේ නිදහස් අධ්‍යාපනය තුළ විශාල පිරිවැයක් විරිහා විශාල වියදමක් අපි අයවැය වලින් වෙන් කර. හැබැයි ඒ අයවැය තුලින් වෙන් කරද්දී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා ක්‍රියාදාමයේ සකස් කරද්දී අමතර පන්ති සඳහා රටේ දරුවෝ කී දෙනෙක් යනවද? එතකොට අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ වැරද්දක් තියෙනව නේද? හරියට ක්‍රියාත්මක කරනවද කියන ප්‍රශ්නේ. එනිසා හරිනේ අගමැතිතුමියට විශාල වගකීමක් තියෙනවා මේ කාර්යභාරය හරියාකාරව ඉෂ්ට කරන්න. එතුමියට ඒක කරන්න පුළුවන් කේවි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම නිදහස් සෞඛ්‍ය සේවාව. නිදහස් සෞඛ්‍ය සේවාව ගත්තම ඒකෙදී මම බෞද්ධයෙක් හැටියට මම අදහන ධර්මය තුල මම දන්න කාරණා තුනක්. ඒ කාරණා තුන තමයි එක පැත්තකින් අපි ගත්තම බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව සන්තුට්ටි පරමන් ධනං සියලු ධනයට වඩා සතුට පරම ධනය හැටියට කටයුතු කරනවා කියන්නේ අපි ඔක්කොම සතුට හොයාගෙන තමයි යන්නේ. මේ සතුට හොයාගෙන යන වෙලාවේදී ධර්මදේශනා කරනවා නෙවෙයි ඒ සඳහා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන ඕනම බොරුවක් කියලා ඕනම ක්‍රියාදාමයක් කරලා තමන්ගේ සතුට හොයාගෙන යනවා. අනුන්ට මොනවා වුණත් කමක් නැහැ කියලා. ඊළඟ එක තමයි විශ්වාස පරමා ඥාති. විශ්වාසය පරම ඥාතිකම. හැම ඥාතිකට වඩාම විශ්වාසය පරම ඥාතිකම. අදේ විශ්වාසය පරම ඥාතිකම ගත්තත් බලය හමුවේ මුදල හමුවේ විශ්වාසයේ මොන තරම් කඩවීමක් වෙලා තියෙනවද කියන එක
වැඩිය ඇතක ඕනේ නැ මේ පොහොට්ටුවේ මහින්ද රාජපක්ෂ මැතිඳුන් ගේ ෆොටෝ එක ගහගෙන ඡන්දේ දිනපොය විශ්වාසය කොයි විදිහට කඩ කෙරුවද කියලා කියන්න පුළුවන් ඊළඟ එක තමයි ආරෝග්‍ය පරමාලාභ අපිට තියෙන ලාභය පරම ලාභය ආරෝග්‍ය පරමාලාභ හැබැයි වෛද්‍ය වෘත්තියේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු සමහර විශේෂඥ වෛද්‍යවරුත් අනිත් වෛද්‍යවරුත් ඒක රෝගියා පරමාලාභ බවට පරිවර්තනය කරගලා තියෙනවා. ඒ කියන්නේ මුදලට බෙහෙත් හෙට් එක ගන්න ඖෂධ මාපියායකින් දෙන වරදාන වරප්‍රසාද සඳහා ක්‍රියාත්මක කරන ආකාරය දිහා ගන්න පුළුවන් වෙයි. මෙන්න මේ தত্ত্বය නිවැරදි කරගන්න අග්‍රාමාත්‍යතුමීට විශාල අභියෝගයක් තියෙනවා. මේ අභියෝගය බාර ගන්න නම් අපි එදා හිස් භාණ්ඩාගාරයක් අරගෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධයක් තියෙද්දිත් රටේ මිනිස්සුන් සඳහා ඒ වගේම කුසිකර්ම ශේස්ත්‍රයේ විශාල පසුබෑමකට 2006 2007 වගේ වර්ෂවල පසුබෑමට ලක් වෙලා තියෙන ලෝකෙම වැටෙනකොට අපි හැම වැටෙන්න දෙන්නේ නැතුව ඔවුනුත් ආරක්ෂා කරන කුසිකර්මෙත් ආරක්ෂා කරගෙන ගමේ ග්‍රාමීය සංවර්ධනයත් ආරක්ෂා කරගෙන යුද්ධයටත් මුහුණ දුන්නා. අද පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුව දක්වා නිදහස් රටක් නිදහස් මාවතක් අද නිදහසේ සැරිසරන්නේ නිදහසේ කතා කරන්න ඒ අවස්ථාව සලසා දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. දැන් ඉදිරි මැතිවරණයට ඔබතුමාලගේ සූදානම කොහොමද? මොකද්ද සැලැස්ම? අපි දැනට ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ හැටියට ඉදිරිපත් වෙන්න සූදානම් වෙනවා. ඒ සඳහා අපිට වාමාංශික බලවේග ඔවුන් එක්ක සාකච්ඡා කරලා නිවැරදි තැනට නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක කරන අපේක්ෂකයෝ පත් කරන්න අපි සූදානම් වෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන පක්ෂය තනිව තරඟ කරනවද නැත්නම් වෙනත් මොන හරි සංධානයක් නිර්මාණය කරනවද? සංධානය ගැන හිතනවා අපි. සංධානයක් එනවනම් රටට උචිත ගැළපෙන ආකාරයේ ක්‍රියාත්මක කරන පොදු ජන පෙරමුණට එකතු වෙන සංධානයක් අපිට අවශ්‍ය වෙනවා. එහෙම නැතුව ද්වේෂය වෛරය පතරවගෙන එතෙන් ගිහිල්ලා තමන්ගේ ආත්ම ලාභයේ ප්‍රතිලාභ ලැබමින් ක්‍රියාත්මක කරන කට්ටියත් එක්ක අපි සන්දානගත වීමට සූදානම් වෙන්නේ නැහැ. අලුත්ම කොටසක් හැටියට පූර්වදර්ශයක් දීලා තියෙනවා වර්තමාන ජනාධිපතිතුමා. 3 හිටියේ 3 දෙනයි හිටියේ. 3 දෙනයි හිටියේ පක්ෂයක් හැටියට. මේ වේදනාව අපි දැන් පක්ෂයක් හැටියට ගත්තම ඕන කෙනෙකුට වේදනාවක් එනවනේ පෙරදුනායි කියලා. ඒ වේදනාව කීප සැරයක්ම වර්තමාන ජනාධිපතිතුමා විඳලා ඇතිනේ. අපිට ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි ජනතාව ආපස්සට නැගිටිනවා. ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ ආසන 8ට වැටුණා මතක තියාගන්න. ආසන 8ට සිරිමා බණ්ඩාරනායක මැතිණිය ලෝකේ ප්‍රථම අග්‍රාමාත්‍යවරි. ආසන 8ට වැට්ටුවා. හැබැයි ජනතාවයි නැගිට්ටුවේ. ජනතාවයි නැගිට්ටුවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වෙනස් කළා මනාප ක්‍රමයේ ඇති කළ ශ්‍රී ලංකා අදහස් පක්ෂය කවදාකවත් උඩට එන්නේ නැහැ කියන තැන ඉඳලා කතා කරපු අවස්ථාවක ජනතාව ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ වැඩිම මේ මනාප ක්‍රමය තුළ ආණ්ඩු කරලා තියෙන්නේ ඒ රජයේ කියන එකත් මතක තියාගන්න. You're watching the Life Traveler Channel.